ආයුබෝ වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔබ හැම දිනාටම දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දිනාටම මේ ආරම්භ වෙන්නේ ඔබේ ආදරණීය සංවාදයේ අරුත්බර සංවාදයේ පොටාවේ ඉසක්කලුව හොඳයි මුලින්ම මගේ ආදරණීය ඇරයුම ලබන්නේ ලාංකේය වේදිකා නාට්‍ය කලාව ටෙලි නාට්‍ය කලාව සහ සිනමාව තුල දැවැන්ත චරිතයකට මේ ලාංකේය කලා ශාස්ත්‍රය තුල සොකී අනසක පතුරවාගෙන ඉන්න ආදරණීය කලාකරුවාණන් සම්මානනීය කලාකරුවාණන් අති දක්ෂ අධ්‍යාපන වේදියාණන් මෙම ස්ථානයට සම්ප්‍රාප්ත කරන්න අපි සූදානම් වෙනවා අපි හඳුනා ගනිමු මේ කවුද කියා මෙන්න जन प्रेमलाल आदरणीय कलाकार उबटाई आराधनीय दाम गौरव पिलिगन्नवा මේ ඔබ ඔබගේ දෑතින් අල්ලාගෙන ඔබ සමග ළඟ සිටීම පවා මට තියෙන ලොකු ආශ්වාදයක්. අපි තමත් ගෞරවයෙන් පිළි අරගෙන අසුන් ගන්න කියලා ඉල්ලා සිටිනවා. ජනප්‍රේමලාල් කලාකරුවාණන්ට පස්සේ අපි මගේ ආදරණීය ආමන්ත්‍රණය ලංකාවේ අති දක්ෂ සුන්දර රංගන ශිල්පිනියකට. ඇය ටෙලි නාට්‍ය කලාව තුල සිනමාව තුල ඔබේ හදවත් දිනාගත් කලාකාරණියක් විදිහටයි මම දකින්නේ. මෙන්න කවුද ඇය? නදීෂා අලහප්පෙරුමා ආදරණීය රංග ශිල්පිනියට ආරාධනා කරනවා. නදීෂත් එක්ක රංගපාන්න ආසාව තිබුණාට රංගපාන්න බැරුණා. මේ වගේ අවස්ථාවකදී හරි හම්බෙන එක ලොකු දෙයක් නේ. අපි දෙන්න රංගපෑව නේද? ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අසුන් ගන්න ඉතාවත් ගෞරවයෙන් ඔබ පිළිගන්නේ. හොඳයි. ඔන්න අපේ ආදරණීය සංවාදයේ ගොඩනගන්නට අවශ්‍ය අරුත්බර යුවළ පැමිණිලා. අපි දැන් සූදානම් වෙනවා අපේ ආදරණීය සංවාදයේ පෝටාවේ ඉසක්කලුව ආරම්භ කරන්නට. ජනකයා මම අයියා කියලා කිව්වට සමා වෙන්න. මම අයියා කියන්නේ ආදරේ හින්දා. හැබැයි අයියා කියනට වඩා මහා ගෞරවණීය මේ චරිතයක් ජනප්‍රේමලාල් කියලා කියන්නේ. කලා කටයුතු ගැන අහන්න ඉස්සෙල්ලා ඔබ ගුරුවරයෙක් විදිහට කටයුතු කරා සෑහෙන කාලයක්. පොඩ්ඩක් ඒ ගැන කියන්න. ඔව් මම හරියටම අවුරුදු 30ක් සේවය කළා හොරණ විද්‍යාරත්නේ. හැබැයි මම ඉගෙනුවේ කලා විෂයන් නෙමෙයි. ඔව් මම ඉගෙනුවේ ආර්ථික විද්‍යාව. ඉතින් පසුගිය 2014 අවුරුද්ද වෙනකොට මට වයස අවුරුදු 55 සම්පූර්ණ වුණා. ඉතින් 60 දක්වා සේවය කරන්නට පුළුවන් වුණත් මම තීරණය කළා යා හැකි කඩයිමේදී යා යුතුයි. මොකද විශාල වශයෙන් මට කලා ශාස්ත්‍රයට මගේ දායකත්වය සපයන්නට පුළුවන් විශ්‍රාම ගියොත් කියලා මට තීරණ නිසා 2014 වදී මම විශ්‍රාම ගත්තා. හදිෂ මොනවද මේ දවස්වල වැඩ? මේ දවස්වල ඉතින් ටෙලි ඩ්‍රාමා දෙකක වැඩ කරගෙන යනවා. ලොකුවට ඉතින් මම සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද මේ මට පොඩි බබාලා දෙන්නේ කියන නිසා. ඉතින් ඊට පස්සේ මම සතුටින් ඉන්නවා. ඔයාලට පොඩි ගියක් දුන්නා මම. ඔබ ඔබ දෙදෙනාම එකට රඟපෑ නාට්‍යයක්. ආ ඔව්. ආන්න දැන් මට මතක් වුණා දැන්. මතක් වුණේ දැන්. ඔව් ඉතින් ඊට පස්සේ ටෙලි නාට්‍ය අපි රඟපෑව. හොඳයි අපි දැන් සූදානම් වෙනවා. නුගත්කමේ ශාපෙන් වෙනසියන අපේ ආදරණීය ගුණාත්මක භාවය උගත්කමෙන් බුද්ධෙන් සම්බන්ධ කරන්නට සුන්දරත්වයක් එක්ක එකතු වෙලා යන මේ ගමනේ පොටාවේ ඉසක්කලුවේ ටොපික් එකටයි අපි යන්න සූදානම් වෙන්නේ. අපේ මාතෘකාව බලමු මෙන්න ඉංගිය. ඉංගිය
මරණ කෙනෙක් ලෙස ජීවත් වෙන්න එපා. විතර මැහෙන කවියක් සර්නම් බස්සල අනන්ත අප්‍රමාණ වුණනේ. අපි දැන් බලමු මේ අපේ මාතෘකාව මොකද්ද කියලා. මෙන්න අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ ගැනයි. බලන්න. මෙහෙම කොච්චර හිතාගෙන ඉන්නවද ජනක් අය අපි නේ අපේ මිනිස්සු කොච්චර මේ විදිහට හිතාගෙන අපි මැරෙන්නේ නැහැ අපි සදාතනිකව ජීවත් වෙන සදාකාලික මිනිස්සු කියලා හිතාගෙන ජීවත් වෙන කොච්චර දෙනෙක් ඉන්නවද නේද ඔව් ජනක් අය ඔව් යථාර්ථයේ නේ අනියත බව කියන එක ඔව් එතකොට ඒ බව දැන දැනත් ඒක ඇතුලේ මේ මහා ලොකු විශාල මාලිගම් මවා ගන්න පිරිස ඉන්නවා නේද? ඔව්. ඇත්තෙම දැන් මේ මාතෘකාව ඉදින් බොහොම මේ බොහොම සංවාදයට පාත්‍ර වන මාතෘකාවක්. අනිත් පැත්තෙන් කතා කරන්න ලොකු පරාසයක් තියෙන මාතෘකාවක්. හොඳයි. මොකද ලොකු පරාසයක් තියෙන හින්දා පුංචි විවේකයක් අරගෙන යමු. අපි මේ පරාසයේ තුලට කිමිදෙන්නට සූදානම් වෙන්නේ. මේ පොටාවේ ඉසක් කලුව. ෆැන්ටසිය සහ රියැලිටි අතර දෝලණය වන මනුස්සකම හොයාගෙන යන ආදරණීය සංවාදයේ පෝටාවේ ඉසක් කලුව සමගයි ඔබ ඒකාත්මික වෙලා ඉන්නේ. අද අපිත් එකතු වෙන්නේ අපේ ආදරණීය මහා රංගවේදියානන් ජයනක් ප්‍රේමලාල් මැතිතුමා සහ අපේ ආදරණීය රංගවේදිනිය නදීෂා අලහපිරුම ආදරණීය රංගවේදිනියත් එක්ක. ජනක් අය ඔබ පටන් ගත්තේ අවසන් කරේ මේ පරාසයක් තියෙනවා මේ මාතෘකාව. පරාසයක් තියෙනවා. ඔව්. ඔය ඇත්තම දැන් මේ මෙලොව බිහිවෙන මේ ජීවියා මිනිසයා ඔහු කටයුතු කරන ආකාරයක තාම හරිම පරස්පරතාවයක් තියෙන. ඒ කියන්නේ එකෙක් උට එකෙක් වෙනස්. එකයි හැසිරෙන ආකාරයට ජීවත් වෙන ආකාරයට නෙමෙයි තව පුද්ගලෙක් ජීවත් වෙන හැසිරෙට. දැන් සමහරු ජීවත් වෙනවා මේ උපන්න හින්දා. උපන්න හින්දා ජීවත් වෙනවා. තව සමහරු මැරෙන්න බැරි හින්දා ජීවත් වෙනවා. තව සමහරු මැරෙන්න බය හින්දා ජීවත් වෙනවා. තව සමහරු ජීවත් වෙන්න ඕන හින්දා ජීවත් වෙනවා. තව සමහරු ඉන්නවා ඒගොල්ලෝ ජීවත් වෙනවා අපි කවදාවත් මැරෙන්නේ නැහැ කියලා. තවත් අය ඉන්නවා බය ජීවත් වෙනවා. ජීවිතේට බය ජීවත් වෙනවා. තව සමහරු ඉන්නවා මේ ජීවිත කාලය තුල මැරෙන බව දැනගෙන ජීවත් වෙනවා. අන්න ඒක තමයි වටින්නේ. මිනිස්සෙක් තමන් මැරෙන බව දැනගෙන ජීවත් වෙනවා නම් ඔහු මේ සමාජයට මහා සේවයක් කරන බොහොම පරමාදර්ශී පුද්ගලයෙක් බවට පත් වෙනවා. හොඳ දැනකින් ආරම්භ කරන්න අපි පොටාවේ ඉස්සක් කළොත් නදීෂා. මැරෙන්න බය නැද්ද? මැරෙන්න බය නැහැ. හැබැයි මැරුණාට පස්සේ යන තැන ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අවංකව කතා කරොත් මම ඒ යන තැනට දෙයක් කරගෙන තියෙනවාද කියන ප්‍රශ්න මට තියෙනවා. මදි මට. ඒ නිසා මැරෙන්න බය නැහැ. හැබැයි යන තැන ගැන ප්‍රශ්නයක් තියෙන නිසා තව ටිකක් කල් ඉන්න ආසයි. ජීවත් වෙන්න බය නැද්ද? නෑ ජීවත් වෙන්න බය නැහැ මේකයි. අපි හැම වෙලාවෙම මැරෙනවා කියන යථාර්ථය කියන්නේ අපි කවදා හරි මැරෙනවා කියන යථාර්ථය පිළි අරගෙන ජීවත් වෙනවා නම් ජීවත් වෙන්න බය වෙන්න ඕනේ නෑ. මම මේ ජනක් අයට වඩා පොඩ්ඩක් වෙනස් විදිහට කතා කරලා කමන්නේ නැද්ද? මම කියන්නේ මේ මගේ ඒ කියන්නේ මම යෞවනයේ පැත්තේ ඉඳන් කතා කරන්නම් මම. දැන් අපි මැරෙනවා කිව්වහම මේ ආදරය කරනවා කියන එකත් මැරෙනවා හා සමානයිනේ ඇත්තටම. ඔව් ඒක එහෙම තමයි. අපි පිළිගත්තේ නැති වුණාට අපි ආදරය කරනකොට අපි මරණය ගැන කතා කරනවනේ. සරත් අයියා කියලා නැද්ද මේ ආදරය කරන කෙනාට අපි ලබන ආත්මෙත් අපි එකට ඉමු අපි එකට මැරෙමු සරාටියෙන් අපි අනන්තර සංසාරේ අපි එකට ඉමු අපි එහෙම කියනවනේ. ඊට පස්සේ අපි වෙන් වුණාම මොකද්ද කියන්නේ? ඒ කියන්නේ මරණය මේ අපි හැමෝත් එක්කම තියෙනවානේ. අපේ ජීවිතේ සුන්දර තැන්වලදී පමණ මරණය තියෙනවා.
දෙන්නේ හම්බුනහම ආදරය කර දෙන්නේ හම්බුනහම අපි කියනවනේ ඔයාලා මම ආත්මෙත් මගේ වෙන්න මම මැරුණත් ඔයාව දාලා යන්නේ මැරුණහම ළඟ ඉන්න සුදු ඇඳගෙන එන්න අඬන්න නම් එපා මම මැරුණහම අපි ඔහොම කියනවනේ ස්වෙන් වුණාට පස්සේ එතනදිත් කියනවනේ ලබන ආත්මෙ මට ඔයාව හම්බ වෙන්න ඕනේ වෙන කෙනෙක් නම් දෙන්න එපා ආත්ම හතක් මගේ වෙන්න ඕනේ මං කියන්නේ ඒක අපේ ජීවිතේ සුන්දර හැම තැනකදීම මරණය තියෙනවා ඒක අපි පිළිගන්න කැමති නැහැ කියන්නේ හැබැයි මෙහෙම මරණය සුන්දරව පිළිගන්න පුළුවන් තැනක කියන්නේ මරණය සුන්දරව පිළිගන්න පුළුවන් තැනකට අපි ජීවිතේ හදාගෙන තියෙනවා නම් මාර වටිනවා මම උත්සාහ කරනවා ඒකට මේ ජනකයා ඔව් මිනිස්සු නොමැරෙන මිනිස්සු විදියට අපි මේ කවදාවත් මැරෙන්නේ නැහැ අපි සදාකාලිකයි කියලා ජීවත් වෙන මිනිස්සු සහ මරණයේ යථාර්ථය හරියට අවබෝධ කරගෙන මේ අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගෙන ජීවත් වෙන මිනිස්සු අතර තියෙන වෙනස මොකද්ද ජනකයි ඔව් හිට්ලර් ගත්තොත් එහෙම ඒ කියන්නේ කටයුතු කළේ කවදාකවත් මැරෙන්නේ නැහැ කියලා චේතනාවයි නමුත් මේ එදුන අර මැරෙන බව දැනගෙන ජීවත් වෙන පුද්ගලයා ඔහු සමාජයට යම් කිසි දෙයක් ඉතුරු කළා තමයි මැරෙන්නේ දැන් කවදාකවත් මැරෙන්නේ නැහැ කියලා ජීවත් වෙච්ච පුද්ගලයෙක් මිය ගියාම ඔහුගේ මරණය වෙනුවෙන් කතාවක් පවත්වන්න මට ආරාධනාවක් ලැබුණොත් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මොනවද මේ මනුස්සයා ගැන කියන්නේ සමාජයට කිසිම හොදක් කළා නැහැ යහපතක් කළා නැහැ කළා තියෙන අසාධාරණයක්මයි අවඩක්මයි කළා තියෙන්නේ ඒත් මේ දේවල් කියන්න පුළුවන් එතකොට මරණ බව දැනගෙන ජීවත් වෙච්ච මිනිස්සෙක්ගේ මලගෙදරකට ගියා කතාවක් පවත්වන්න ආරාධනාවක් ලැබුණොත් ගුණකතනයන්නේ කරන්න තියෙන්නේ ගොඩාක් දේවල් තියෙනවා කියන්නේ ගොඩාක් දේවල් මේ මිනිස්සු මේ සමාජයට මොනවද කරලා තියෙන දේවල් කියලා අපිට ලැයිස්තුවක් හදලා නිම කරන්න බෑ ඒ නිසා එතකොට අන්න එහෙමයි මැරෙන්න ඕනේ සමාජයට දැන් අපේ හුඟක් මිනිස්සු උපන් දවස් ඉඳලා බලන්නේ සමාජයෙන් ගත හැකි හැම දෙයක්ම ගන්න. සමාජයට කිසිම දෙයක් දෙන්න අකමැති. ආත්මార్థකාම කියලා අපි කියන්නේ ඒකයි. එතකොට අර මැරෙන බව දැනගෙන ජීවත් වෙච්ච මිනිහා සමාජයෙන් දෙයක් ගත්තම ඊ ඒ වගේ දහස් ගුණයක් වටින දේවල් සමාජයට දීලයි මිය යන්නේ. දැන් නිදහස් අධ්‍යාපනයෙන් ලබාගත් දේ වගේ දහස් ගුණයක් වටිනා කියන දේවල් සමාජයට දීලා තමයි මහාචාර්ය සරච්චන්ද්‍රයන් අභව ප්‍රාප්ත වෙන්නේ. හින්දි ජයසේනෙන් අභව ප්‍රාප්ත වෙන්නේ. සුගතපාලද සිල්වා නාට්‍යවේදියානම් අභව ප්‍රාප්ත වෙන්නේ. බන්දුල ජයවර්ධන දයානන්ද ගුණවර්ධන නාට්‍යවේදියෝ අභව ප්‍රාප්ත වෙන්නේ මහා දැනුම් සම්භාරයක්. මහා රසවින්දනයක් මේ සමාජයට දායාද කරන. එහෙමසු කවදක්වත් මැරෙන්නේ නැහැ. ඒ වගේම මේ රටකට ඉමහත් සේවාවක් කරපු මිනිස්සු. දැන් තුටුගැමුණු රජතුමා මේ කල් මේ ලෝකේ අවසානයේ දක්වා අපේ හිතවලින් මැරෙන්නේ නැහැ. ඒ වගේම රට අස්වද්දපු පරාක්‍රමබාහු රජතුමා මහසෙන් රජතුමා මේ 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 මිනිස්සු කවදක්වත් අපේ හිතින් මිය යන්නේ නැහැ. ඩී.එස්. සේනානායක හිටපු අගමැතිතුමා, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා. මේ දේශපාලනඥයෝ කවදක්වත් අපේ සිත්වලින් ඈත් වෙන්නේ නැහැ. තේනිසා එතකොට මොකද මේ මිනිස්සු ලොකු දෙයක් සමාජයට දුන්නා වෙන කිසිදු කෙනෙකුට කළ නොහැකි සේවාවක් මේ සමාජ වෙනුවෙන් ඉෂ්ට කළා ඒ නිසා මේ මිනිස්සු මේ ලෝකේ පවතින තාක්කල් මැරෙන්නේ නැහැ අපි වගේ මැරෙන්නේ නැහැ ඒ වගේනේ බා මේ දැන් මේ ජනකයි දැන් අපි දන්නා ඔබගේ ජීවන චරිතය ගත්තට පස්සේ ඔබගේ ජීවන චරිතය ඇතුලේ අපි කවදාවත් කොහෙවත් ගොසිප්ස් දැකලා නැහැ ඔබතුමා ගැන මේ 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 ජීවත් වෙන ටික කාලෙදී මිනිස්සෙක් විදිහට ඔබතුමාගෙන් අපි ඉගෙනගත්ත දේවල් තමයි නිහතමානීකම හරීම අනුකම්පාවක් දක්වන මේ මනුෂ්‍යත්වයේ පෙරදරි කරගත්ත බුද්ධිමේ පරාසයේ නිම්මල පුළුල් කරගත්ත ශාස්ත්‍රීය පිළිබඳව ගෞරවයක් ආදරයක් වටිනාකමක් දැනෙච්ච කෙනෙක් ඔබ. ඒකට මේකත් මේ ඉන්න කාලෙදී ජීවත් වෙන කාලෙදී මේව වපුරුවට පස්සෙත් ඔබ පවතිනව නේද ඔබ කිව්වද ජනක් ප්‍රේමලාල් කියන්නේ නොමියෙන මිනිසෙක් අපි ප්‍රාර්ථනා කරනවා දීර්ඝායුෂ ලැබේවා කියලා අපිත් එක්ක සෑහෙන කාලයක් ජීවත් වෙන්න ඒක ඇතුලේ තියෙන මරණය නේද අපි කතා කරන්නේ නදීෂා කියන්නකො මේ තරුණ පිරිස අතර මේ වර්තමාන අපි දැන් ඉන්න තරුණ පිරිස අතර අපි මල්ලිලා නංගිලා එක්ක කතා කරනකොට
ඒකල මොකද්ද මේ ජීවිතය ගැන හිතන්නේ? මෙහෙමයි සනත්, ඒකේ මෙහෙම පැත්තක් තියෙනවා. දැන් මම අවුරුදු 16 දී මගේ අත්දැකීම් ගැන කතා කරොත් අවුරුදු 16 දී අපි දැන් ඉපදුණු දවස නම් අපි දන්නවනේ අපේ ආගමත් එක්ක අපිට ඉතින් මරණය කියන එක අනිත්‍ය කියන එක අපිට උපතින්ම ඒක අපිට දැනෙන දෙයක් අපි කතා කරන දෙයක්. හැබැයි අවුරුදු 16 දී මට මරණය කියන එක මැරෙනවා දකින්නවා මිනිස්සු මැරෙනවා මට තව කල් තියෙනවා. අයියෝ ඒක ඒ කියන්නේ ඒගොල්ලෝ මැරුණා ඉතින් මට මම තව කල් ඉන්නවා කියන එක තමයි තියෙන්නේ. හැබැයි දැන් ඊට වඩා මම ගොඩක් වැඩිමල්නේ. එතකොට දැන් මරණය කියන එක මට දැනෙනවා. සමහර ජනක් අයලාට ඊට වඩා ඒක ගැන දැනෙනවා. ඒ කියන්නේ අත්දැකීම් එක්ක මම කියන්නේ වයස ගැන නෙමෙයි අත්දැකීම් එක්ක. ඉතින් මම කියන්නේ මෙහෙම අපිට ඒගොල්ලන්ට දොස් කියන්න බෑ. නමුත් ඒ කියන්නේ මම කියන්නේ මගේ අත්දැකීම් වලින් මොකද මම අවුරුදු 16 දී 17 දී මරණය දැනගෙන හිටියට මම දන්න අය මැරුණට ඒක ගැන ලොකුවට බරපතලක් හිතුවේ නැහැ. හිතුනේ නැහැ. නමුත් අද යම්කිසි මට්ටමකට හිතනවා. මම කොයි වෙලාවෙ මේ මොහොතේ හෝ මට මරණය සිද්ධ වෙන්න පුළුවන්. මම කියන්නේ ආගම විශේෂයෙන්ම බුද්ධ ආගම බෞද්ධ ආගම බෞද්ධ දර්ශන නියම විදිහට හදාරන කෙනෙක්ට නියම විදිහට දැනගත්ත කෙනෙක්ට ඇත්තටම මරණයට බය වෙන්න දෙයක් නැහැ. හරිය නියම බෞද්ධයෙක් නම් මරණයට බය වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඒක අපිට අපේ උපතින් උපතේ ඉඳන්ම අපිට අපේ ආගමත් එක්ක අපිට කියලා දෙන දෙයක්. ඉතින් තරුණ අයට අපිට දොස් කියන්න බැහැ සනත් අයියා. මොකද අද මේ ජනකය කියෝ වගේ කියන ආගමට අපිට යොමු වෙන තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. අද ඉන්ටර්නෙට් තියෙනවා අපිට. ඇත්තටම මෙහෙමයිනේ. වයරින් කරගෙන ඉන්න තියෙනවා. අනිත් එක දැන් අපි හිතමු Facebook නැත්තම් Viber නැත්තම් අපිව පිළිගන්නේ නැහනේ. ආ ඔයා ඒකේ නැද්ද? ආ එහෙනම් අපි සමාජයෙන් කොන් වෙනවා අයියේ. ඒ කියන්නේ ආ ඔයා නැද්ද? ඇයි ඔයා මේ වගේ ෆෝන් එකක් නෙමෙයිද පාවිච්චි කරන්නේ? අයියා ජනකය Facebook ඉන්නවද? මගේ මේ පෞද්ගලික එකක් නෙමෙයි අපි අර මගේ කරපු නාට්‍යයක් තියෙනවා මේ වේදිකා නාට්‍යයක් රාජකපුර කියලා. හා ඒකේ විස්තර ලබා ගන්න අවශ්‍ය රාජකපුර කියලා නාට්‍යයක් තියෙනවා. ප්‍රේක්ෂකව කවුරුත් දන්නවා ඒක. ඉතින් නාට්‍ය අවශ්‍ය කරන විස්තර බලා ගන්න එහෙම එකක් දාලා තිනවා. නමුත් මමවත් කවදාවත් ඒක බලලා නැහැ. Thank you.
आदरणीय संवाद मिनसु मे इपदी दवास निरंतर आशा जीवत्ती मे आशा जीवत्ती मे आशा मिनसु मोन तरह दीवल मे अन्य स्वभाव धन धन मम केवल मंगतिहा आर्थिक विद्या आर्थिक विद्या फलमिनी पाड मे फलमिनी वगंती तमाय मिनीसा आशाव नसीबित मुलिम गणसुंगी आशाव मिनसुंगी ओम नावन असीमित जीवत्व काले कि काल सीमा वक्तुलाउरुदु हेत्तेव कसुवक् कि काल सीमा वक्तुल मिनसु मुन तर समाजे දේවල් අත්පත් කරගෙන ඊමට කටයුතු කරනවා මොනතරම් මිනිසුන්ගේ තෘෂ්ණාව කියන දෙයක් ඇති වෙලා තියෙනවා දැන් ඉස්සර තිබුණ මිනිසුන්ගේ ලොකුම ඌමනාව තමයි හැකිතාක් ඉඩකඩම් අත්පත් කරගෙන ඉඩකඩම් අත්පත් කරගෙන එතකොට අපි අහලා තිනවා ගම් සමහර ගම්වල ජීවත් වෙච්ච මිනිස්සුව එලවලා දාලා ඒවයි බලපුලුවන්කාරව පදිංචි උනායි කියන එතකොට මුලින්ම මිනිසු මිනිසා සහ මිනිසා අතර ආරවුල් ඇති වෙන්නේ මේ ඉඩම ඉඩම මොකද මේ මිනිසුන්ට යමක් නිෂ්පාදනය කළ යන්න තියෙන එකම මාධ්‍යය තමයි ඉඩම. ඒතුළු ඉඩම් අත්පත් කරගන්න මිනිසු මොනතරම් යුද්ධ වෙතුනද? ගෝත්‍රික කණ්ඩායම්. ඊට පස්සේ දේශ සීමා අරුද ඇති වෙන්නේ තෝරන රජවරු. මේ දේශ සීමා අර ඒතකොට මොනතරම් තෘෂ්ණාවද්ද මේ කෙටි කාලය ජීවත් වෙන මේ සදාකාලික පවතිනවා කියන මේ මහ පොළොව භුක්ති විඳින්න මිනිසුන්ට තිබෙන ආශාව. ඒතුළු අද වෙනකොට මේක ඉතාමත්ම නරකම තැනකට දක්වා මේක ව්‍යාප්ත වෙලා තියෙනවා මිනිසුන්ගේ ආශාවන් අද වෙළඳාම විසින් මවන වෙළඳ ප්‍රචාරණයේ විසින් මිනිසුන්ට නොතිබෙන අවශ්‍යතා මිනිසුන්ට ඇති කරනවා එක එක දේවල් පෙන්නනවා මිනිසුන්ට දැන් ඉස්සර තිබුණේ අපි කඩේකට ගිහිල්ලා අපි කඩේකට යනකොට අපිට අවශ්‍ය කරන බඩු ලැයිස්තුව ලියාගෙනයි අපි යන්නේ බඩු ලැයිස්තුව ලියාගෙන ගිහිල්ලා කඩේ මුදලාලිට දුන්නා මුදලාලි ඒ ටික මේ කිරලා ඒව දවටලා බෑග් එකක දාලා අපේ අතට බාර දෙනවා අපි ඒකත් අරගෙන අපි ඉනෝ අද එහෙම නෙමෙයි අද ගියාම ෆුඩ් සිටි එකට මේ අවශ්‍යතාවයන් මවනවා එතෙන්ට පා තැබූ මොහොතේ ඉඳලා මොකද හැම දෙයක්ම ලස්සනට අසුරලා තිනවා ඒවයි දවටන හොඳට පේන සමහර ඒවා ඒ බහාණ්ඩ වඩා ඉස්මතු වෙලා පේන බල්බ් පවා يعني ලයිට් එහෙම දාලා ඉස්මතු කරලා පේන්නේ දකින්න දකින්න දේ ගන්න හිතෙනවා යන්න එකක් අරගන්න නමුත් ගියාම 10ක් 15ක් අරන් තමයි මේ පාරිභෝගිකය කඩෙන් එන්නේ
කොහොමද මාර්ක කොහොමද ගන්නෙ ඊළඟට ඒකට සල්ලි හොයන්නේ කොහොමද අරක ගන්න හරිම අවශ්‍යතාව වැඩි දැන් අපේ අම්මලාට ඔය අවශ්‍යතාවල් ඇත්තරම තිබුණා ඒගොල්ලන් පුදුම වෙනවා දැන් දේවල් දැක්කට පස්සේ මේ මේ ඔයගොල්ලන්ට පිස්සුද කියලා තහන සමහරලාට ඒගොල්ලන්ගේ ජීවිත හරිම සරලයි මං හිතන්නේ මෙතුමාත් එහෙමයි නමුත් අපේ ජීවිත ටිකක් සංකීර්ණයි නේද අපේ තරුණ පරම්පරාවේ ජීවිත ටිකක් සංකීර්ණ වෙලා තියෙනවා අපේ දරුවන්ගේ ජීවිත ඔයිටත් වඩා සංකීර්ණයි ඒගොල්ලන්ට මරණය කියන වචනයවත් අහන්න වෙලාවක් තියෙද කියලා මම දන්නේ නැහැ මොකද මේ ඉස්සරහට ජීවත් වෙන එකත් ප්‍රශ්නයක් ඒ කියන්නේ මේ තනිකර මුදල් මතම තියෙන සමාජයක් නිසා ඉතින් අර මේ හීන දකිනවා මොකද හීන පෙන්නන නිසා හොඳයි ආදරණීය හේතුතුන හේතුව තියෙනවා අපි ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා පොඩි විරාමයකට යන්න සූදානම් වෙන්නේ මේ පෝටාවේ ඉසක් කළු සමගයි ඔබේ කාත්මික විසින් आचार्य लिस्ट जेम्स पीरिस महता दयाबर सुंदर बिरिंद सुमित्रा पीरिस ඔබගෙන කිතන්න ඇත්තේ ඔබට හිතෙන විදියට මොන වගේද මට සරි පුදුමයි එයා මට වගේ කෙනෙකුට කැමති වුණා සුන්දර බිරිඳ අද උදෑසන 11ට ෆැන්ටසිය රියැලිටේ අතර දෝලණය වන අපේ මනුස්ස ගමන හොයාගෙන යන අපේ ආදරණීය සංවාදයේ පොටාවේ සක්කලු සමගයි බේකාත්මික වෙලා ඉන්නේ. දැනකයි මට පොඩි අවසරයක් දෙන අපේ ප්‍රේක්ෂකයෝ නියෝජනය කිරීමෙන් මැදිරියට අපි කැඳවලා තියෙනවා ප්‍රේක්ෂකයෝ සහ ප්‍රේක්ෂිකාවෝ අපි ඔවුන්ගේ අදහස් විමසීමටයි මේ සූදානම් වන්නේ. මුලින්ම මාගේ කෙලින්ම මාගේ ඉස්සරහම ඉන්න මගේ ආදරණීය මිතුරියගෙන් මම අහන්නේ ජීවත්ෙන්නේ ඇයි? ඉපදුන නිසා. මොකද? ඔයා හම්බ කරගන්න දේවල් අරගෙන යන්නේ නැහනේ. ඇයි හම්බ කරන්නේ? සල්ලි නැතුව ජීවත් වෙන්න බෑ. ඔව් සල්ලි විතරක්ද හම්බ කරන්න ඕනේ? නෑ. මනුස්සකම සල්ලි ආදරේ කරුණාව හැමදේම. तब अपे आदरणीय तरुण में प्रेक्षिका वक्त ममान दिली से नूंगा तंदा लाहया बैंड दागन ओ कैली कैली हर तैन तैंगली हिलती ने वहा में हदागन ओ जीवत ने जीवित अवसाने को हार दें मरने लगा कर मरने लगा कर ने जीवित ये मुकट दो ये तरह सुगुरुत्ता जीवत लाई ने टिका कर लसन दिने जीवत लाई ने टिका कर लसन दिनों ने अपे पे ने අපි ටිකක් මේ අපිට වඩා වයසින් වැඩි මේ අපේ පුංචි අම්ම කෙනෙක් ළඟට යන්න සූදානම් වෙන්නේ. හොඳයි. මරණය දැක දැක ජීවත් වීමේ කලාව කොයි විදිහටද දකින්නේ? මරණය දැක දැක අපි ජීවත් වෙනවා අපි ගොඩාක් අය දැන් හිතන්නකෝ අපේ දේශපාලඥයෝ අපේ මහා ලොකු අපේ සමාජ ජීවත් වෙන අය එක එක දේවල් ලොකු මාලිගා ගහගෙන ඈ මුගදමේ ජීවිත ගැන හිතෙන්නේ. ඇත්තටම එහෙම මාලිගාවල් මෙහෙම කරන්න ඕනේ නැහැ. තමන් ජීවත් වෙන්න එදේදා කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕනේ. මැරෙන්න බය නැද්ද? බය. බය? එහෙනම් කැම ජුට්ටක් අඩු කරන්න. හොඳයි. ප්‍රේක්ෂක හිතවතුන් හිතවතියන් කතා කරන මේ ජීවිතේ ජීවත් වීමේ කලාව ගැන මේ විදිහට අදහස් දක්වද්දී අපි නැවත වතාවක් අපේ जनक प्रेमलाल आदरणीय रंगधरया सह नदीशा अलहपेरुम आदरणीय रंगशिल्पिनी नगटय नवतवतावकिया जनकय्या मम्मी प्रेक्षिका वग्यु प्रश्न नवतवतावकुट्टक मतुकरा उत्साह मे गुडो दीवा लिखतुरगन जीवत्न
සරල ජීවිතයක් ඇති නේද ජීවිත ජීවත් වෙන්නේ. ඇයි මේ හඹාගෙන යන්නේ හීන? ඔව් ඒක තමයි මම මීට පෙරත් මම හිතන කතා කළා මේ වාණිජකරණයට හසු වීම තුල මිනිස්සුන්ගේ තිබෙන මේ හීන ලෝක මිනිස්සුන් හීන ලෝකවල ජීවත් කරන කොට මිනිස්සු ජීවිතය හඹා යනවා. මිනිස්සු මැරෙනවා කියලා හිතාගෙන ජීවත් වෙන්නේ. දැන් බුදුහාමුදුරුවන් බුදුහාමුදුරු දේශනා කරනවා අර තිසාගෝතමියට මිනිහෙක් ඒ කියන්නේ මිනිස්සෙක් නොමලගේකින් අබැටයක් අරන් ඉන්නේ. අබැට ටිකක් අරන් ඉන්නේ. තිසාගෝතමිය යනවා මුළු ගම පුරා හැම ගෙදරකම කවුරු හරි මිනිස්සෙක් මැරිලා. මිනිස් අවසානයේ යථාර්ථය අවබෝධ කරගන්න හැම තැනකම මේ මිනිස්සු උපන්න නම් මැරෙනවයි කියන එක තේරුම් අරගන්න. අන්න ඒ තේරුම මං හිතන්නේ අද මේ සමාජයේ පුරා පැතිරිය යුතු නැත්නම් ප්‍රචලිත කළ යුතු අවස්ථාවකට අපි ඇවිල්ලා ඉන්නවා. මැරෙන්න ඕනේ නොමැරෙන මිනිහෙක් බවට පත් වෙන. ඇයි නදීජා මේ ඉන්නකොට මිනිසුන්ගේ වටිනාකම් දැනෙන්නේ නැතුව පස්සේ මාකට් කරන්න හදන්නේ මිනිසුන්? කවුද මෙහෙම කරන්නේ? මොනවද ඇයි මේ? මට නම් හිතෙන්නේ ඒක කරන්නේ සමාජයේ මිනිස්සු විසින්මයි කියලා. මෙහෙමයි අයියේ. අපි හැම කෙනෙකුටම වටිනාකමක් තියෙනවා. හැබැයි මිනිසු හරි කුහකයි. මිනිසු දෙන්න කැමති නෑ ඒ වටිනාකම. ඔයාට මට මේ හැ ඉන හැම කෙනෙකුම සාමාන්‍ය හැම මිනිස්සුකම වටිනාකමක් තියෙනවා. හැම මිනිස්සෙක් තුළම තියෙනවා මිනිස්සු ගුණධර්ම. ඒ මිනිස්සුගේ ජීවිතෙන් අපිට ගන්න තියෙන දේවල්. අපි හිතමු හොරෙක් කියලා. නමුත් හොරාගේ ජීවිතේ වුණත් අපිට ගන්න තියෙන දේවල් තියෙන පුළුවන්. හැබැයි මේ සමාජයේ වටිනාකමක් දෙන්නේ නෑ ඒ පුද්ගලයාට. ඒක නිසා වෙන්නේ නැති මිය යන පුද්ගලයා සමහර වෙලාවල් වලට මේ ඉන්න පුද්ගලයාට වඩා වටිනාකම වැඩි වෙන මොකද ඒක නිසානේ දැන් ඔය මේ මලමිනිහව මේ දවස්වල ගොඩ ගන්නෙ නේද ඒ මිනිස්සුන්ගේ වටිනාකම වැඩි සමහර වෙලාවල් වලට මේ ඉන්නවට වඩා වැඩි මම තව පුංචි කාරණයක් කියන්නම් අයිස් ඒක ඇතුළේ තවත් අතුරු කාරණා ගණනාවක් මුදුන්පත් කර ගැනීමේ චේතනාවෙන් නේද ඔය ගොඩ ගන්න අනිවාර්යයෙන්ම මොකද තමන්ගේ පැවැත්ම සඳහා එතනදිත් වෙන්නේ අර කුහකකම තමන්ගේ පැවැත්ම සඳහා මේ දෙන්න මුත්‍ර ශරීරයක් වුණත් ගොඩ ගන්න තත්ත්වයට අපේ සමාජයේ පිරිහීමකට පත් වෙලා ඉතින් මෙහෙමයි දැන් මම ඔයා කැමතිද ඔයා මිය ගියත් ඔයාගේ ශරීරය ඊට පස්සේ ප්‍රශ්නයක් වෙලා ගොඩ ගන්නවද නෑ මම නම් කැමති නෑ ඒකට ඒක මට කරන අගෞරවයක් මම හිතන්නේ සුන්දර මරණයකට අපේ ජීවිතේ කොයි විදිහකටද අපි හසුරුව ගන්න ඕනි කියන කාරණාවේ මැරෙන්නේ නැති පුද්ගලයෝ ගැනයි අපි මේ කතා කරන්නේ ඉන්න තව මොහොතක් රැඳී ඉන්න අපි ඔබේ හදවතට ගොඩ වදින්නට එනවා මේ පෝටාවේ ඉසක් කලුවේ මීළඟ විරාමය නදීෂා දැන් අපි මේ පොටාවේ ඉස්සක් කලුවෙන් නොමැරෙන මිනිස්සු ගැන කතා කරගෙන ඉන්නේ. ඉතින් මේ මැරෙන්නේ නැතුව ජීවත් වෙනවා කියලා හිතාගෙන ඉන්න මිනිස්සු අනිත් මිනිස්සුන් මරනවා නේද? අනිවාර්යෙන්. අපි දකිනවනේ ඒක සමාජය තුළ මද්‍රව්‍ය ජාවාරම් කරන මිනිස්සු. ඒගොල්ලෝ මේ තමන් ජීවත් වෙන්න, තමන්ගේ ජීවිත සැපවත් කරන්න ඒගොල්ලෝ මොනවද කරන්නේ අනිත් මිනිස්සුන්ව මරනවා අනිත් මිනිස් ඒ කියන්නේ එක පුද්ගලයෙක් නෙමෙයි සමස්ත මුළු පවුලක්ම මැරෙනවා සිතින් සියදහස් වාරයක් මෙරි මෙරි උපදිනවා හිතන්න මගේ පවුලේ ඉන්නවා කියලා කවුරු හරි මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් මම ඒ කියන්නේ මම මගේ පවුලේ සියලුම දෙනා ඒකට සමාජයෙන් වෙන නිඳා අපහාස මේ හැම දෙයක් එකම මෙරි මෙරි උපදිනවා ඉතින් ඇත්තරම මේ සමාජයේ දරුවෝ ගැන පුදුමාකාර බයක් තියෙනවා මොකද අද පොඩි දරුවන්ගේ මගේ පුතාට අවුරුදු 4යි ඇත්තරම මට හිතා ගන්න බෑ ඒ අවුරුදු ජනක් කියලා පුදුමාකාර නිදහසක් ඒ කාලේ විඳින්නේ නැති මමත් අපිත් යම් කිසි නිදහසක් විඳ හැබැයි අපේ දරුවන්ට අද තියෙන බර ජීවිතේ ඒ දරුවන්ට ඒ කියන්නේ දරුව කුහකයි කුහක වෙලා සමාජයේ විසින් කුහක කරලා මං කැමති මගේ දරුවව සැහැල්ලුවෙන් තියන්න හැබැයි බෑ මොකද මගේ දරුවා කොන් වෙනවා ඊට පස්සේ ඇයි මගේ දරුවව පන්ති දාන්න තිය අවුරුදු 4යි අම්මලා නැයි ළමයා ක්ලාස් යන්නද බබා යන්නද ක්ලාස් අර ක්ලාස් එක හොඳ ඉතින් කරන්න වෙනවා අකමැත්තෙන් වුණත් කරන්න වෙනවා මොකද සමාජය තුළ එයාට එයාගේ පැවැත්මට
ඒකයි මම ඉස්සෙල්ලත් කිව්වේ මගේ දරුවන් අපේ දරුවන්ට ඉස්සරහට මැරෙනවා කියන එක හිතන්නවත් කාලයක් තියලා දන්නේ ඒගොල්ලන්ට තියෙන වැඩත් එක්ක පාසලේදී ඊට පස්සේ එළියට බැස්සහම සමාජයේ මිනිසෙක් විදිහට ඒගොල්ලන්ට ඒ කියන්නේ අපේ වගකීම ගුණධර්ම පුරුදු කරන එක නමුත් ඒව අහන්න ඒව තේරුම් ගන්න තරම් ඒගොල්ලන්ගේ මනස නිර්වුල් වෙලා තියෙද කියන ප්‍රශ්නයක් තියෙනවා ජනකේ ඊර්ෂ්‍යාව කෝපය වෛරය වපුරමින් දේශපාලඥයෝ හෝ වේවා සමාජයේ අනිකුත් ස්තරවල ඔබතුමා කිව්වා වගේ අර ඉන්න ජීවත් වෙන මිනිස්සු හෝ වේවා මේ කරන්නේ නොමැරෙන මිනිස්සු වගේ ජීවත් වෙන්න හදන එක නේද මේ දැන් ජනක අයියා මම රඟපාන ඔබතුමත් එක ගියාම මේ සනත් විමලසිරි හරියට රඟපායි කියලා ඔයා අපිට එහෙම කරපුවා ඇත් ඉන්නවා එහෙම කරපුවා ඇත් ඉන්නවා මේ සමාජයට රඟපාන්න නැවට නෑ මල්ලි ඔක ඔතෙන්ද හරියන්නේ නැ මේ මේක කරන්න කියලා කියපුවා ඉන්නවා කොහොම කලාතුරකින් දුර්ලභ කෙනෙක් දෙන්නේ නමුත් මේ ජනකායලත් එක වැඩ කරනකොට මේ අපිට දෙන්නේ මේ ඉදිරියට යන්න ඕක මල්ලි මෙහෙම වුණා නම් මරු කියලා කියනකොට අපිට තේරෙනවා මේ කියන්නේ මොකද්ද කියලා එහෙම කරන මිනිස්සු ඉන්නවා නමුත් මේ අර කෝකකම ඊර්ෂ්‍යාව ක්‍රෝධේ වෛරේ වපුරමින් මේ ගෙවන ජීවිතවල හරයක් තියෙනවා ජනක मरणीय दंडनीकाले सामजे यहाम सद मरण भय මේක අපරාධ කරුවට දන් වන්නද උන්ට දැනෙන්නේ නැත්නම් මොකද මේ මේ මරණ දඬුවම කියන්නේ බොහොම සුළු සාධකයක් බවට පත් වෙලා තියෙනවා මරණ දඬුවම නියම වෙනවා හිරේට යනවා ඉන්පස්සේ ජීවිතාන්තය දක්වා එයා සිර දඬුවම භුක්ති විඳිනවා ඔව් මම මට හිතෙන්නේ මේ ජනකේ මේ මරණීය දඬුවම නියම කරනවා කියලා කියන්නේ මිනිස්සුන්ට කරපු වැරද්දට අතිශය සුපහසු කිසිම වැඩක් කරන්න නැතුව ඔහේ නිදහසේ ඉන්න පුළුවන් හොඳ මනෝපාරක් ගහගෙන ඉන්න පුළුවන් කණ්ඩ බොණ්ඩ ළඟට ගෙනලා දෙන ජීවිතයක් සපවත් ජීවිතයක් ගත කරන්න දෙන වාසනාවක් වගේ දැන් ඒක 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 අවසානයේ ඒක අවසානයේ ඉතින් ජීවිතාන්තය දක්වාම ඉන්නෙත් නැහැ අවුරුදු 20ක් ගත වුණාද ඊට පස්සේ යහපත් කල් ක්‍රියාවෙන් කටයුතු කළා රීමේ කියලා නිදහස් වෙච්ච අවස්ථාව පොදු සමාව ලැබන සමහර ජනාධිපති සමාව ලැබලා සමහර ඉදහස් වෙලා එහෙම අවස්ථාපි දැකලා තියෙනවා මුත් මේ වරදක් කළොත් ලොකු තමන්ගේ ජීවිතය නැති වෙනවයි කියන එක ඒ අනතුරු ඒක ඒ මරණ බය මිනිස්සුන්ට දැනෙනවා නම් මිනිස්සු මං හිතන්නේ වැරදි කිරීම මේ සමාජයට කරන අකටයුතුකම් නොපනත්කම් මේවා සීමා කර ගැනීමට හොඳ හේතු සාධකයක් බවට පත් වෙනවා දැන් අපේ මම දන්න උත්කලේ හිටියා ඔහු ජීවත් වූ කාලය තුල මිනිමරුම් කළ තුන 29ක් මිනිමරුම් 29ක් කරලා ඔහු ක්‍රියට ගිහිල්ලා මරණ දඬුවම ඒක එතනින් ඒක කිටි ඒක මරණ දඬුවම නෙමෙයි මරණ දඬුවමට නියමුණත් අවුරුදු 20ක ඒක ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කළා එයා ගොඩාක් වයස්ගත වුණාම පොදු සමාව ලැබලා ගෙදර ආවා එතකොට මේ පුද්ගලයා සමහර දවසට එනවා මාව හම් වෙන්න. ඒ ආපු බොහෝ දවස්වල ඒ මොෂා කීපු දෙයක් තමයි ජනක් මහත්තයෝ ඊරෑ නිින්ද ගියේ නෑ. මුළු රෑම මං ඇහැරලා හිටියේ නිින්ද යන්නේ. 29 දිනක් එනවා මහත්තයෝ දත් විලිස්සගෙන. මේ අවසාන ප්‍රතිපල මරණයට පත් වූ 29 දිනාව එනෝ මහත්තයෝ දත් විලිස්සගෙන මට නිින්ද යන්නේ. එතකොට ඒ අන්න දැන් හිරේ නිදහස් වුණාට පස්සේ තමයි යාට මේ මරණ බය දැනෙන්න පටන් ගත්තේ. එතකොට මං කියන්නේ ඊට කලින් මේක මිනිසුන්ට හේතු ගන්නකොට. ඒ නිසා මේ බෞද්ධ රටකම මානව හිමිකම් සදාචාර සම්පන්න රාජ්‍යයක් ධර්මිෂ්ඨ සමාජයක් මේ සංකල්ප නෙමෙයි. වැරදි කරුවාට ඉහළම දඬුවම ලබා දුන්නොත් තමයි මේ සමාජයෙන් ඒ නොපනත්කම් ටික ඉවත් කරන්න පුළුවන්.
अवश्य मरण दंडूम मेरा अवश्य मम नाम प्रार्थना करा बहुम निधा मरण मम विरा मगे वट हेम कैन बहुम सुवदाय मरण लबेन के मम प्रार्थना करें हेम कैन मेरण आप बेन मेरे नई थिंग एवागे हेम कैन मे मरण की धनवा के प्रार्थना करना कद अद समाजे मे अभी अरे कथा करा वगे अभी मेरे नैकन तेन इन हेम कैन मरने धनवा के प्रार्थना करना एवागेम अपे आगमे हटियट अवसान अपे चुति सित तमा अभी भवे कर अरगे थिंग ए अभी हों दल तिब तपिट अवसान मुहते ए करपु दे अभी मत कपि नरक दल तिब तपे भवे इलाट ऐके मनुष्य आत्मीय लबागन पुलवांगी बहुमात्म दुर्लभ कारण मनुष्य आत्मीय लबेनवाकन थिंग अभी गुडा थिंकर लियानवा मनुष्य आत्मीय लबला इट पासे ඒදේවල් තේරුම් ගන්න පුළුවන් නුවණක් ලැබිලා තියෙනවා අපිට. ඉතින් හැම කෙනෙකුටම මේ නුවණ ලැබේවා මරණය බොහෝම සුන්දර මරණයක් කරගන්න අපි හැම කෙනෙක්ටම මරණය සුන්දර මරණයක් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. මොකද මරණය අපිත් එක්ක නිතරම ජීවිතේ මම මුලට කිව්ව වගේ අපේ ආදරය කරන දෙන අපේ විවාහයේදී ඒ හැම තැනකදීම මරණය අපිත් එක්ක තියෙන නිසා හැම කෙනෙක්ටම බොහොම සුන්දර මරණයක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරා. හොඳයි මගේ ආදරණීය අයියන්ඩි ජනප්‍රියමලාල් මහා කලාකරුවාණෙනි නදීෂා මේ අලහප්පෙරුව මගේ ආදරණීය සුන්දර හිතවතිය ඔබ දෙදෙනාටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා අපි මේ මේ කතා කරපු පුංචි කාලය ඇතුළත මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට යම් කිසි දෙයක් දැනුණා නම් අපේ ආදරය මනුෂ්‍යත්වයේ වපුරමින් මිස කුහකකම ඊර්ෂාව ක්‍රෝධයේ වෛරයේ වපුරමින් මහා තණ්හාවේ පරම්පරා ගණනාවකට හම්බ කරගෙන කන්න උත්සාහ කරන්නේ නැතුව ජීවිතේ සුන්දර විදිහට ගෙවන්න පුළුවන් නම් කිසිම කෙනෙකුට හානියක් කරන්නේ නැතුව සමාජයට මෙහෙවරක් ඉටු කරමින් යහපත් පුද්ගලෙකු විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් අන්නේ එයා නොමැරී ජීවත් වෙන මිනිසෙක් බවට පත් වේවි හැබැයි මරුණත් ජීවිතේ හැමදාම එයාගේ නම කියවේවි परंपरा गणना हेमन क्रोध ईर्ष्या वायवे वपुरेम ये मेरन मिनसा जीवत्ल हिटियाड़े खाली नमत इक्कम वोट सुब दव सक्रिय वक्र प्रार्थना करवा लवण सती मेवन सुदृतम बिलोन बलापुर अभी समुगण्वा मतगतियागण उबे හදවතේ ඉඩ අපි වෙනුවෙන් වෙන් කරලා තබා ගන්න ලබන සතියේ මේ සමාප්තිය සනිටුහන් කරන්නේ නදීෂා අලහප්පෙරු මාදරණීය ශිල්පිනියගේ ගී හඬත් සමග පෝටාවේ ඉසක් කළුවේ